ගස්වැලි මහත්මයා, ඔය ඇති වුණ වාතාවරණය ඉතා භයංකර වාතාවරණයක්. මුළු රටම කම්පාවෙච්ච වෙලාවක. ඒම තමයි හමුදාසා පොලිසි රාජකාරී කරනකොට අනිවාර්යයෙන්ම ජනතාවට හිරිහැර වෙනවා. ඒක නවත්තන්න බෑ. ඒකන්ද ඒව ගැන පැමිණිලි කරන එක මම හිතන්නේ සාධාරණයි කියලා. පැමිණිලි කරනවා නෙවෙයි මේ ගොඩේ නම ඉවර ගන්නකම්. හමුදා පොලිස් රාජකාරී කරන්න වුණොත් ඒ වාතාවරණය ඇති වුණාම එතකොට හමුදා වලට පොලිසියෙන් ඇඟිලි දික් කරන්න එපා. ඒ වාතාවරණය ඇති කරපු කට්ටිය තමයි ඒකට වා කියන්නේ. ඔය කුරාන් එකට පහින් ගැව්වා කියන එක ඒක සිද්ධියක් නේ. ඔක වුණාද නැද්ද කියලා අපි දන්නේ නැහැ. නෑ නෑ තාසිම් මෞලවිගේ කාර්යාලේ එයාට තමයි විශේෂම ලොකු කුරාන් එන්නේ. එයාගේ ගෙදර ගිහිල්ලා කරපු එක. හමුදාවටම චෝදනා කරන්න එපා. ඒක සිද්ධියක් වුණාට. මම ඒකනේ කියන්නේ හමුදාවේ 90% සිංහල ජනතාව ගත්තත් 95% පොඩ්ඩක් ඉන්න. හමුදාව ගියාම පොලිසිය වගේ නෙවෙයි ජනතාව එක්ක වැඩ කරන්නේ. හමුදා ක්‍රමවේදයක් තියෙනවා. හමුදාව ආවම ජනතාවට කරදර වෙනවා තමයි. ඒක ඔබතුමා තේරුම් ගන්න ඕන. හමුදාව එයිල ඔළුව අත ගාලා කරුණා කරලා මෙහෙම කරන්නද කමක් නැද්ද මට සමා වෙන්න ඒව නැහැ හමුදාවේ. ඒකන්ද ඕවල්ලාගෙන ඔබතුමාම තදින් විවේචනය කරොත් ප්‍රසිද්ධියේ තවත් මතවේද ඇති වෙනවා, තවත් හිත් සිදුම් ඇති වෙනවා. මේ ප්‍රශ්නේ දුරදිග යනවා මිස ප්‍රශ්නේ සමතේකට ගන්න බැරි වෙනවා. අට දෙනෙක් කරපු වැඩේට මුළු මාත් ජනතාවටම මේ වගේ එකක් කරන එක හරි වැරදි කියලා කැපි කිව්වා. මේ අනවකියා දැන් මේකට මාව අතන ගන්න එපා. ඊයේ පාර මේ අනවකිය කියලා තමයි ඇත්ත අතන ගත්තේ. සාදාලි මහත්මයා අට දෙනෙක් කරාට 250ක් මරුණානේ. 500කට තුවාල වුණානේ. රටේ ඇති වුණ බාරණකත් තුනේ. අට දෙනා කරා.